ඊයේ රජයේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතුමා තමන්ගේ ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් අරගෙන නැහැ කියලා ප්‍රකාශයක් කළා. ඒක පට්ටපල් බොරුවක්. මම හැමෝටම ආරාධනා කරනවා www.worldbank.org කියන වෙබ් අඩවියට යන්න කියලා. ඒ වෙබ් අඩවිය මම ඔබට පෙන්වන්නම්. මම කිව්වා වෙබ් අඩවියට ගිහිල්ලා ශ්‍රී ලංකා ලෝන් කියලා ගැහුවොත් World Bank signs additional 200 million to support Sri Lanka's economic reforms. Dinaya October 7th, 2024. Deda October Mase Hatwenida Ekane Anura Kumuru Rajawata Pasu Loka Bankuen Watman Nandua Dollar Million Desiyaka Nayak Labagata Kela Loka Banku Badavi Tino Mamakino Anyway Loka Banku Kieno. විජිත හේරත් ඇමතුමා කියනවා අපි කිසිම ආයතනයකින් සංවිධානයකින් කිසිම ණයක් ගත්තේ නැහැ කියලා. දැන් කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? ආණ්ඩුව කියන දේ ඇත්ත නම් ලෝක බැංකුව කියන දේ බොරු. ඒ වගේම ලෝක බැංකුව කියන දේ ඇත්ත නම් විජිත හේරත් ඇමතුමා කියන්නේ බොරු. දැන් කවුද මේ දෙන්නගෙන් ඇත්ත කියන්නේ? ලෝක බැංකුව ඇත්ත කියනවාද විජිත හේරත් ඇමතුමා ඇත්ත කියනවාද කියන එක ගැන ආණ්ඩුව විසින්ම අපට පැහැදිලි කිරීමක් කළ යුතුයි. අනුර කුමරු ආණ්ඩුව ඊයේ වන විට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 958.75ක් ණයට අරන් තියෙනවා. තේරන භාෂාවෙන් කිව්වොත් එක මාසයකට රුපියල් කෝටි 95875ක් එක මාසයකට රුපියල් කෝටි 95875ක් ණයට අරන් තිනු මේ ආණ්ඩුව. ඒ කියන්නේ මේ ගත වුණු මාසයට පමණක් ඊයෙන් අවසන් වුණු ආණ්ඩුවේ දුර කාලයට පමණක් එක පුද්ගලයෙක් රුපියල් 43600ක් ණය කළා. මේ ආණ්ඩුව එක මාසයකට එක පුද්ගලෙක්ව රුපියල් 43600ක් ණය කළා. මේක ගිනස් වාර්තාව බවට මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩුව බලයට එන විට ලංකාවේ සමස්ත ණය තිබුණේ රුපියල් කෝටි 30600යි. මේ වේගයෙන් ඉදිරි අවුරුදු පහ පුරාවටම ණය ගත්තොත් ලංකාවේ ණය තොගය මේ ආණ්ඩුව ගෙද එන විට බලයට එන විට තිබුණු ණය තොගය බලයෙන් යන විට තුන් ගුණයකින් වැඩි වෙනවා නොවුණු මානයි. දැන් මේ ඉලක්කම් මට බනින්න එපා. මේ ඉලක්කම් බොරුයි කියන්න එපා. මේ ඉලක්කන් සියල්ලම ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආණ්ඩුව ණයක් ලබා ගත්තට පස්සේ කෙතරම් මුදලක් ණයට ගත්තද, කෙතරම් පොලී අනුපාතයකට ගත්තද, කෙතරම් කාලයකට ගත්තද කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියලුම මාධ්‍ය නිවේදන ඊයේ ගත්ත රුපියල් බිලියන 145 වෙනකම් සියලුම මාධ්‍ය නිවේදන ශරිකයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරනවා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට කරන ගෞරවයක් විදියට. එනිසා ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාධ්‍ය නිවේදන පිටුවට ගියාම මා ලබා දුන්නත් ඉලක්කම් සියල්ලම තියෙනවා. මමද ඇත්ත කියන්නේ, විජිත හේරත් ඇමතුමාද ඇත්ත කියන්නේ කියලා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකි. විජිත හේරත් ඇමතුමාද ඇත්ත කියන්නේ, ලෝක බැංකුවද ඇත්ත කියන්නේ කියලා ලෝක බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකි.